ක්‍රියකට ආදරය කරන හැමෝටම දැන් ඔබ ඔබේ මේ තීරණ පිළිබඳව අපි කලින් එපිසෝඩ් එකේ කතා කරනකොට සඳහන් කළා තීරණ ගන්න බය නැහැ කියලා. මේක අපි පැහැදිලිවම දැකලා තියෙනවා වර්තමාන තීරීම් වලදී සහ අතීතයේ තීරීම් වලදී මේක හොඳින්ම ඔප්පු වෙන අවස්ථාවක් විදිහට මම දකිනවා මේ 2006 දී සනත් ජයසූරිය ආපහු විශ්‍රාම ගිහිල්ලා ඉඳලා සනත් ජයසූරිය ආපහු ටීම් එකට ගේනවා. පළවෙනි තරගාවලියේදීම ඔහු තරගාවලියේ වීරයා වෙනවා 150වත් දෙකක් පිටපිට ගහනවා. උපුල්තරංගත් එක්ක වාර්තාගත සම්බන්ධතාවයක් තියෙනවා. කොහොමද මේ තීරණය ගන්න මොකද්ද හේතු වෙච්ච පසු? නෑ ඇත්තටම 2006 ඒගොල්ලෝ මේ මයිතන තේරීම් කමිටුවේ ප්‍රශ්න වගේක් තිබ්බා. ඉතින් ඇත්තටම මට කිව්වා ඇවිල්ලා මේක බාර ගන්න කියලා. මම කිව්වා මට වෙලාවේ තේරුණා යම් කිසි හේතුවක් මත සනත් එයාගේ හේතු තියෙන්නේ නැති. එයාව අයින් කළා තිබ්බා. එයාව සංසිතේට ආරං තිබ්බේ නෑ. ඉතින් මම එනකොටම කිව්වා මම මේක බාරගත්තොත් අනිවාර්යෙන් මම මෙයාව ආපහු සංචිතයට ගන්න ඕනේ කියන්නේ. ඉතින් එතකොට ඉංගලන්තේ සංචාරයක් තිබ්බා. ඒ කියන්නේ වන් ඩේ මැචස් 5යි ටෙස්ට් මැචස් 2යි ටෙස්ට් මැචස් 3ක්ද වෙයි. ඉතින් ඒ වෙලාවේ මම එයාව තේරුවා. හැබැයි ඒ වෙලාවේ මම ඉඳන් මහේල කැප්ටන් හිටියේ සංගා වයිස් කැප්ටන් පම්මෝඩි තමයි කෝච් හැටියට හිටියේ. ඒ වගේම මයිකල් සේරා මැනේජර්. ඒගොල්ලෝ එච්චර කැමැත්ත දැක්වේ නැහැ මෙයාව සෙල්ලම් කරන්න. අපි අහලා තියෙන විදිහට සංජයසුරේ එංගලන්තයට යනකොට එයාව පිළිගත්තේ නැහැ. ඔව් කවුරුත් තනියම ටැක්සියක් ආව. ඒක ඇත්ත කතාවක්. තරුණ ක්‍රීඩකයෙක් එක්ක තමයි සනත්. ඔව් එතෙන් මට මතකයි තාම එයාක මට ෆෝන් එකේ කතා කරලා කිව්වා මේ මෙමයි දැන් එයා මෙච්චර ජේෂ්ඨ ක්‍රීඩකයෙක් වුණාට එයාට එයාව නිකන් කොන් එලා හිටියි. එතකොට ඇත්තරම මම ගියා එංගලන්තයට. මට තේරුණා මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම ගිහිල්ලා එතකොට මම කිව්වා කෝච්ට මං කිව්වා මේකයි මේකමයි අපේ මතේ මේකයි මෙයා ගහන්න ඕනේ අපිට දැන් ඕලොන්ගේ වෙන ප්‍රශ්න තියෙනවා නම් එයාට වෙන මං හිතන්නේ ක්‍රීඩාවට වැඩිය එයාට තිබ්බේ ඒ කියන්නේ වෙන කැප්ටන් එකයි ටීම් එකේ ස්පිරිට් එකට ඒ වගේ ප්‍රශ්න තිබ්බේ මං කිව්වා ඉතින් ඒව ඕගොල්ලෝ විසඳ ගන්න මොකද අපි තේරීම් කමිටුවක් හිටිය අපි යාව ගස්සන ඉතින් ඕගොල්ලෝ ඒකට හැඩ ගැහෙන්නේ කියලා මට මතකයි එයා සතක තුනක් මං හිතන්නේ නෙදර්ලන්ඩ්ස් වලටත් ගිහිල්ලා ගෙවුවා 100ක් මට මතකයි යා 150ක් ගන්න මට කෝල් එකකුත් දුන්නා මං කෝ ඔයා එකක් නෙමෙයි 3-4ක් ගන්න. මොකද දැන් මගේ බෙල්ල එළියට දාලා තමයි මම මේ ඒ තීරණය ගත්තේ. මොකද මට පෙනුණා යාට හැකියාව තිබ්බා. කණ්ඩායම් වල ගැටලු තියෙනවා සමහරවයි ප්ලේයර්ස්ලා සෙල්ලම් කරනකොට එක එක ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ වෙලාවේ මට තේරුණ විදිහට මං හිතුවා ඒක මේක අසාධාරණ තීරණයක්. මේකේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මං ඒක ගිහලා විසඳුවා. මම මැනේජර්ට කිව්වා කැප්ටන්ටත් කිව්වා මේක ඔගොල්ලෝ විසඳන්න මොකද එයා කොහොමද ගහනවා මොකද තේරීම් කමිටුවනේ තෝරන්නේ මං කව මං තෝරනවා ඉතින් ඔගොල්ලෝ ගස්සන්න හැබැයි දැන් මේ ගහලා ඉතින් බෙදිලා ඉන්න බෑනේ ඉතින් එතනින් ඒක මං හිතන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම එකතු වුණා මං හිතන්නේ එතකොට වර්ල්ඩ් කප් වල 2007 යනකොට සනත් ලොකු කාර්යභාරයක් කරා මොකද අපිට ෆයිනල් එකට එන්න මට මතකයි සනත් හොඳ ඉනිංස් ටිකක් සෙල්ලම් කරා ඉතින් ඒ වගේ සමහරක් විට තීරණ ගන්න වෙනවා. ඉතින් ඒ වගේ වට ඒ තීරණ ගන්නකොට දැන් මං ඒ තීරණේ වැරදුනා නම් මොකද දෙනේ මට බනිනවා. හැබැයි හොඳ තීරණයක් ගත්තා කියලා කතාව හොඳක් කියන්නේ. අනිවාර්යයෙන්. දැන් මම ඉතින් මේකේ මේ හොඳ අහන්න නෙවෙයි එන්නේ. මං එන්නේ ලංකාවේ නෙවෙයි. මට පුළුවන් නම් යම් කිසි දෙයක් මට පේනවා නම් ඒක වැරද්දක් තියෙනවා කියලා ඒකට බය නැතුව තීරණ ගන්න ඕන. ඒක තමයි. බැලුම් ගහන්න වෙනවා වැඩ නොකර ඉන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ කතාව මම මතු කළේ මේ බොහෝ දෙනෙක් වැරදි තීරණ පිළිබඳව කතා කරනවා. නමුත් හරිගිය තීරණ පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නේ නැහැ. සහ මේකේ තව යටගියාව පිළිබඳව වැඩිදුර කතා කළොත් සමහර ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූප වලට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ කතාව මෙතනින් එහාට ගෙනියන්නේ නැහැ. ඉතින්